नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। वेड सिटी में गौरवनीय स्वामी महाशिव अवसर है। श्रद्धावंत कारण कपि मोहिनी निपिंगतुन में शिवदानंद भगवान ने अब तथागतन से लोकेट पहल वेला में लोके सरसरण सत्यंत दुखी निधन से मग पेन्ना एवं दहम कर्म की सवाल देने तीन बुधरणस दहम प्रज्ञावती नूर्थी नाइट अवध कदमकाय विविधाकार मतिमता दहम मुखर अभी मुद्दे मतक चियागने बुधरणस बौद्ध आयत निमे धर्म देशना करे बुधरणाम से धर्म महल तमाय प्रज्ञावत ही नाय बुधरणाम से शरण लिए इन में प्रज्ञावत नोन वटेट पदार धर्म तमाय बुधरणाम से पिन्ना दुने अब बलानर वाले धर्म बुद्ध कम है बुधरणाम से ये पहन जिले करे धर्म प्राणिक जीवित अत्यंत काल बला अब बुद्ध करने मागर अभी वाले ने मगर अवोध करना यान वादे एवं कि मैं ये वाका आरोग्य बने केरी में नहीं हो शाम शाम देने वादे किए ने काफी मुद्दे बाला ने टोड़ मुद्दे ना से पहनना वादे ना यम किसी के ने बहुत ऐर बिच्छुआ को पीलेगान के बिच्छुआ को तमागे आचार वाले हो खाओरो हरे के ने मैं धामाई के रिश्मत करने कोटे एक पीड़िगण नेतृत्व प्रतिष्ठित करण नेतृत्व दाहमट विनेत दाल ससदा बलन ने किया ससदा बलन दाहमट विनेत गैलपे नवना अन्य के दाहम बाव पीड़िया लगे नहीं दाहमट को अपनी करण ने किया दाहमट विनेत ससदे नेति ना एक दाहम नवन बाव प्रतिष्ठित करण ने किया एन अपने जो नापी सलाम अपने जीवित या विदारण के नतीजे न අද ගොඩක් කලාවට දහම විනය අධ්‍යයනය කරන්න නැතිව යම් කිසි කෙනෙක් මොනවා හෝ කරුණක් තමන්ට වැටහෙන විදිහට කියනකොට ඒ තමන්ගේ මානසික තියෙන වැටීමේ ශක්තියට අනුව කියලා ඕන දෙයක් පිළිගන්න ස්වභාවයකට පත් වෙලා තියෙනවා ඒ විදිහට එහෙම පත් වෙලා තියෙන පින්වතුනි මේ දහම විනය කියන කාරණාව දන්නේ නැති නිසා ධර්මය දන්නවා නම් ඒ විදිහට විඩාකාර අර්ථකථන දෙනකොට ඒවට යොමු වෙන්නේ නැහැ බුදුරණන් වහන්සේ පෙන්වා දුන් දහම බුදුරණන් වහන්සේ ඉස්මතු කරන දහම නුවණ තියෙන අයට විතරක් තේරුම් ගන්න පුළුවන් නුවණ නැති අයට තේරුම් ගන්න බැරි දහම බුදුරණන් සම්බුද්ධත්වයට මාත්‍යලා මනුස්සාහය වුණා මේ දහම දේශනා කරන්න ඇයි මනුස්සාහය වුණේ साक्षात्कारीके मेलोक सत्य खामे सत्यों कारण यमी दहम देश दहम कारण दहम दाल बल अभी दक्ष
विधाकार मत मतांतर वे विविध भावना क्रम वे विविध दैवाल मुर्दी तमंट या किसी
උපත් වනසන්න කියන එක. ඔන්න බලන්න මෙතන මේ කියන කාරණා මේ දේශනාව අහගෙන ඉන්නකොට අපට ලස්සන කරුණු ටිකක් ස්මෘති කරගන්න පුළුවන් වීවි. එසමන ගෞතමයන් කියලා කියන්නේ උපත් වනසන්නට කියන කෙනෙක්. ඉතින් මේ නිසා මේ ඔක නොදැකියොත්ක් නම් ඔබ දැක්කේ කියලා. එලකට මාගන්දී කියන මාගන්දී මොකද වචන පාවිච්චි කරන්න එපා. ඔබ කතා කරන්න එපා. බොහෝ ස්තමන පඬිතුවරු බ්‍රාහ්මණවරු ගෘහපතිවරු රජවරු මෙන්න මේ ගෞතමයන් වහන්සේගේ මේ දහමට කැමති වෙයි කියලා හික්මෙනවා. ඔබ කතා කරන්න එපා කියලා කියනවා. එහෙම කියද්දි මාගන්දී කියනවා බුදුහු සමන ගෞතමෝති විනාශයක් පනවන කෙනෙක් තමයි ගෞතමයන් කියන්නේ. මම මේ කාරණාව ඔබ ඉදිරියේ කියනවා ඔබ නැතුව කියනවා. ඔබට කරදරයක් නැතිනම් ශ්‍රමණ ගෞතමයන් ආවට පස්සේ මේ කාරණාව කියලා දෙන්න. මම කියවට කියන්නේ කියලා. එතන බලන්න එහෙනම් ඒ කාලේ තීක්ෂ මතයක් මොකද බුදුරජාණන් වහන්සේ උපරතලසනමේ විනාශයක් පලවන කෙනෙක් කියලා. බාගෙද නොවන්සේ අස්සෝතිකෝ භගවා දිබාය සොඳ ධාතුයා විසුද්ධියා අතික්කන්ත මානුසකාය භාරද්වාජ ගෝතස් බ්‍රාහ්මණස් මාගන්දීය පරිභාජකය සද්දින් මං කතා කරලා බුදුරණවහන්සේ දිවසේ මේ භාරද්වාජ බමුණයි මාගන්දී පරිභාජකයට දිවිච්ච මේ කතා සල්ලාපේ අරගෙන හිටියා. අතිකෝ භගවා සායන සමයන් පරිචාලනාන උපිතා පොටිතෝයන් භාරද්වාජ ගෝතස් බ්‍රාහ්මණස් ආයලකට මොකද කියන්නේ භාග්‍යවත් මහන්සේ අවස්ථාවේ ඇහිලා මේ භාරද්වාජගේ මේ ශාලාව කරා පැමිණෙනවා. ශාලාව කරා පැමිණලා බුදුරණවහන්සේ අහනවා භාරද්වාජ මේ ආසනේ මුල් කරගෙන කතා බහක් කරනවා නේද කියලා. මේ ආසනේ මුල් කරගෙන මාගද්දෙත් කතා කරලා පැමිණෙනවා නේද කියලා බුදුරණවහන්සේ භාරද්වාජගෙන් අහනවා. ඊළඟට භාරද්වාජගේ මොකද වෙන්නේ? භාරද්වාජේ බය වෙනවා. බය කම්පිත වෙනවා. ලොමුදා ගන්නවා. එහෙම වෙලා භාරද්වාජ බුදුරණවහන්සේට කියනවා ස්වාමීනි මම මේ කතා සංවාදයේ ඔබ වහන්සේට කියන්නේ හිටියේ. ඒ විදිහේ කතා සංවාදයක් කියනවා තමයි ස්වාමීනි කියලා භාරද්වාජ බුදුරණවහන්සේට පැහැදිලි කරනවා. මේ භාරද්වාජ බුදුරණවහන්සේ අතර මේ කතාව යන අතරතුර මේ මාගන්දිය බුදුරණවහන්සේ මෙතෙන් එනවා. මාගන්දිය මෙතෙන් ආවට පස්සේ දැන් බුදුරණවහන්සේ කිසි දෙයක් මාගන්දියෙන් අහන්නේ නැතුව කතා කරන්නේ නැතුව බුදුරණවහන්සේ දැන් දහම් කාරණා ටිකකට දහම් කාරණා ටිකක් පැහැදිලි කරනවා. ඒ කතා සංවාද කිසි දෙයක් අහන්නේ නැහැ. එතන මාගන්දිය කුමක්ද බුදුරණවහන්සේගේ ප්‍රතිවදනව ශ්‍රවණ ගෞතමී කියලා කියන්නේ පොත්වලසලෙන්නේ විනාශය පනවන කෙනෙක්. දැන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතලා බලන්න ඒ සූත්‍රෙත් නිරුද්ධකට හිතලා බලන්න යමක යෝක්ෂයේ මුල් කරගෙන රහතන් වහන්සේ මරණින් මත් ඉපදින්නේ නැහැ කියන කාරණාව තමයි අද ශිරදාටම තියෙන දෘෂ්ටිය. ඒ කියන්නේ සත්‍යයේ සංසාරේ ආවා එයාට බුදුරණවහන්සේ ධර්ම දේශනා කරා ඒ ධර්මය අහලා එයාගේ ඉපදීම නැති කරගත්තා. සාමාන්‍ය කෙනෙක් කල්පනා කරන ක්‍රමයට බුදුරණවහන්සේ එන හිතපු සත්‍යයේ වෙනසීමක් පැටලෙනවා. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් ප්‍රඥාවෙන් නැතුව මේ ධර්ම උඩින් බලන්නේ හොයන්න ගියාට පස්සේ එවැනි කෙනෙකුට මෙන්න මේ කාරණා තමයි යන්නේ. මොකද සංසාරය අවසත්වයේ කියනවා බුදුරණවහන්සේ ධර්මයක් කියනවා ඒ කිව්වට පස්සේ යාළුවයි උපදින්න නැති වෙනවා. එතකොට ඒ චෝදනාව මේ මාගන්දී කරන චෝදනාවට සාධාරණයි. එතකොට අපි බලමු එහෙනම් බුදුරණවහන්සේ දේශනා කරපු දහම තුළ මේ චෝදනාවට ලක් නොවන විදිහට ප්‍රඥාව තුළින් මේක තේරුම් ගන්න කොහොමද කියන කාරණාව. අර බුදුරණවහන්සේ ළඟට මාගන්දීට කියනවා චක්කුංකෝ මාගන්දිය රූපා රාමං රූපරතං රූප සම්මුදිතං තං තථාගතස්ස දන්තං රුත්තං රක්ඛිතං සම්මුතං සත්තල සංවරාය ධම්මං දේශේති. ඉදන්ුදේ ඒදම් මාගන්දිය සන්දහායි බහසිතා ගුණහු සමන ගෝතමෝ චීතලෝ එද දේවකෝ පළමිය
ගෝතම සන්දහායි මහසත බුදුම සමරවත මොති කල්පිස්ස හේතු ඒවන් නොසුත්තේන ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරන මොකද්ද මාගන්දිය මේ ඇස රූපේ ආරාමයේ කරගෙන රූපේ ඇවිලා රූපේ සතුට වෙලා තියෙන ඇස රූපේ ආරාමයේ කරගෙන රූපේ සතුට වෙලා රූපේ ඇවිලා තියෙන තව සතරගතස් දන්තන් ගුරුතන් රක්කිතන් සංගත කථාගතයන් වහන්සේ මේ මේ ඇස දමණය කරා හැක්කා සංවර කරා තස සංවරය ධම්මල් දේශේති ඒ සංවර කිරීම ප්‍රතිධර්ම දේශනා කරනවා එතකොට මාගන් නිබුමේ කියන කතාව ගැලපෙනවද මේ ශ්‍රවණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ විලාසයක් පනවන කෙනෙක් කියන එක ඊට මාගන් දී කියනවා ඔව් ගැලපෙනවා අපේ අපේ පොත්පත්වල තියෙන මේ විදිහට තමයි මේ විදිහට කියනකොට ශ්‍රවණ ගෞතමයන් කියන්නේ උපත් අවසර කෙනෙක්ට නැත්නම් විලාසයක් පනවන කෙනෙක් කියන එක තමයි මේ පොත්පත්වල තියෙන්නේ दमन අපේ මුත්පත් වලට අනුව ඔය කියන ආකාරයට සම්බුද්ධත්වයන් කියන්නේ විනාශේ පරවල කෙනෙක්. මේ විදිහට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ නාස්තිය කියන්නේ ගන්ධේ ආරාමයේ කරගෙන ගන්ධේ සතුට වෙලා ගන්ධේ තුලම වාසය කරන්නේ. මෙන්න මේක සංවර කරන්න, ආරක්ෂා කරන්න, ගමණය කරන්නයි මම වදාරන්නේ. මේ හය ගැනම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මේ කය කියන්නේ දියෝ කියන්නේ රසය ආරාමයේ කරගෙන රසයේ තුල සතිපෙවි. හය කියන්නේ පහස ආරාමයේ කරගෙන පහස දැල්ල පහසින් සතිපෙවි. මනස කියන්නේ අරමුණ ආරාමයේ කරගෙන අරමුණ දැල්ල අරමුණ සතිපෙවි. මේද මේක රකින්න දමණය කරන්න ආරක්ෂා කරන්නයි මම වදාරන්නේ. ඉතින් එහෙම කියද්දී අර කියව ගැලපෙනවද කියනවා. මොකද විනාශයක් පරවන්න කියලා. ඔව් ගැලපෙනවා. මේ පොත්පත්වල තියෙන මේ විදිහ තමයි කියලා. මේ මාගන්දී උදාරණහසෙන් කියනවා ඊළඟට බුදුරණවහන්සේ එදී කියනවා බුදුරණවහන්සේ මාගන්දී කියනවා තන්ති මන්නේ මාගන්දී දෙකක්ගේ චක්කවින්නේ රූපේ පරිවාරිත රූපවස්ත ඉත්තේ කන්දේ මනාවේ දේ රූපේ කාමක සංගිතේ රජනී සෝපරේ සමේන රූපං රූපාණං ඒව සමුදයන් චත්තංගමං චස්සාදං චාදීනෝ නිස්සද දාකුතං විප්පා රූපතන්නම් පහය පරිලාහං පටිනෝදෙස්වා විගත විපාසෝ අධ්‍යත්තං උපසන්ද චිත්තෝ විහෙරෙය්‍ය ඉමස්ස පරතේ මාගන්දී හිමස් වචනාය නකින් කිව බුදුරද ඔන්න බා බුදුරණන්ස් බැහැර කරන නියම කිව්වට පස්සේ කියවනේ අපේ පොත්වල තියෙන හේදේ තමයි ශ්‍රවණ ගෞතමයන් කියන්නේ විනාශි පරවන කෙනෙක් ඉතල බුදුරණන්ස් දේශනා කරනවා ඔබ මොකක්ද මේ ගැන මාගන්දී හිතන්නේ මේ රූපය චිත්තෝ කාන්තෝ මනාවෝ प्रिय रूप हटगणीम අස්තංගම ආස්වාදය ආදීනව නිස්සරණය යතහ භූතං නිහිත්වා මනා ප්‍රඥාවෙන් දැකලා රූප තණ්හන් පහය රූපය කෙරෙහි කියන ඒ යසින් දතිය රූප කෙරෙහි කියන ආසාව දුරු කරලා රූප පරිලාහය ඒ කියන්නේ රූපයන් වලට ඇදලා ඒ ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කළා ඒක විභාගය දුරු කරලා ආද්‍ය අධ්‍යාත්මයේ සංසිඳන වාසය කරන කෙනෙක් මේත මේ විදිහේ ඔබ සංසිඳීමේ වාසය වාසය කරන්න කියන. ඉතින් මාගන්දී ඔබ මේ ගැන කොහොමද කියන්නේ? මේ විදිහට යම් කිසි කෙනෙක් කියනවා කාමයන් වලට යොමු වෙන අසින් දතියක ප්‍රියමනාප රූප රූප කෙරෙහි ඒවට යොමු වෙන ඒ හා එකතු වෙලා එහෙම වාසය කරන කෙනෙක් පසු කාලයකව මෙහි යථාර්ථයේ සමුදය අත්දැකීම ආස්වාදයේ ආදීන විස්තරේ මනා ප්‍රඥාව දැක කරපස්සේ ආධ්‍යාත්මික සැලසීමේ වාසය කරන කෙනෙක් කියනවා
මෙන්න මෙයා ගැන මොකද කියන්නේ බාධාවත් නෑ මට කිසිද කියන්න දෙයක් නෑ කියන්නේ එහෙම කෙනෙක්ගෙන මට කිසිද කියන්න දෙයක් නෑ කියන්න දෙයක් නෑ කියන්නේ ඒ විදිහම අහනවා මේ යම් කිසි කෙනෙක් ඉන්නවා කරට ඇසෙන ප්‍රියමනාප ශබ්ද වලටම ඇලිලා ඒහා එකතු වෙලා වාසය කරන එහෙම වාසය කරන කෙනා පසුකාලීනව මෙන්න මේ ආස්වාද සමුදය අත්දැකීමේ ආස්වාදී ආදීන නිස්සද්ධි මනාපඥාවෙන් දැකලා ආධ්‍යාත්මික සංසීමේ වාසය කරනවා මෙන්න මෙයාගෙන වල කොහොමද කියන්නේ කියන දෙයක් නැහැ කියන්නේ මේ විදිහට නාසයට ගන්ධය ලැබිලා දිව රසය ලැබිලා කයට පහස මෙන්න මේවට ආස්වාදයෙන් යුක්ත වෙලී වාසය කරන කෙනෙක් පසුකාලීනව ඒ යථාර්ථයේ මනාපඥාවෙන් සමුදය අත්දැකීමේ ආස්වාදී ආදීන නිස්සරණය මනා ප්‍රඥාවෙන් දැකලා ආධ්‍යාත්මික සංසීමේ යුක්ත වාසය කරන කෙනෙක් ගැන කොහොමද කියන්න තියෙනවා ඊට පස්සේ මට එහෙම කියන දෙයක් නැහැ කියලා කියනවා. එතකොට බුදුරණන් වහන්සේ මුලින්ම පැහැදිලි කළ දුන්නා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මේ විනාශී කරන කෙනෙක් නොව මේ අසතරණාල දිවකේ මනස ආරක්ෂා කරගෙන රකින්න සම්බර කරන්නයි පැහැදිලි කරන්නේ කියනවා. නමුත් ඒක වටහා ගන්න බැරි වුණා. ඊළඟට මේ ලෝකයේ යම් කිසි කෙනෙක් මේ පංචකාමයන්ගේ ඇලි පංචකාමයන්ට යොමු වෙන වාසිකරු කෙනෙක් පසු කාලේදී යථාර්ථය දැකලා ඒ පංචකාමයන් කෙරෙහි තෘෂ්ණා දුරු කරමින් ආධ්‍යාත්මික සංසිඳන වාසිකරු කෙනෙක් ගමන් දී කරා කියද මේක ඒවට පස්සේ ඒක නමට කියන්න දෙයක් නැහැ කිව්වා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බුදුරණවහන්සේ ජීවිතය ගැන මාගදම කලි පෙර ගිහි කාලේ මම පංචකාමයන් උපරිමයෙන් වීදෙව්වා. මම ඇහැට ප්‍රියමනාප රූපමයි බේන්නේ. කනට ප්‍රියමනාප ශබ්ද, නාසයට ප්‍රියමනාප සුවඳ, දිවට ප්‍රියමනාප රස, කයට ප්‍රියමනාප පහස මේ කාමයන් විනෝවි මම සිත්තර වාසය කරේ. මට පාසල් තුනක් තිබුණා. රසි කාලයට එකක්, හේමන්ත කාලයට එකක්, නිම්මාන කාලයට එකක්. මම මේ විදිහට කිසිම විදිහකින් දුක නොලැබෙන විදිහට කාමයන් ප්‍රියවුවා. මට මම රසි කාලේ සාර මාසයක්ම තූර්ය නාදනේ සතුටේදී කිසිම පුරුෂයෙක් රැකියෝ ස්ත්‍රීන් සහිත ඉහළ මහා ඉහළ ප්‍රාසාදයේ වාසය කරයි. ඒ වගේම මෙන්න මේ විදිහම හොඳට කාමයන් පිරවපු කෙනෙක්. මෙන්න මේම කාමයන් පිරවු බව පසුව මේ කාමයන්ගේ සමුදය අත්දැකීමය ආස්වාදය ආදී මේ නිස්සරණය මනෝ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන කාම තණ්හාව ප්‍රහාණය කරලා කාම පරිලාභය දුරු කරලා ඒක දුරින් දුරු කරලා කාමයෙන් කෙරෙහි ප්‍රතිපාසා දුරු කරලා ආධ්‍යාත්මික සැනසීමේ වාසය කරු. මම මේ විදිහට වාසය කරනකොට මේ විදිහට කාමයෙන් වාසය කර කාමයෙන් ඉතුරු වාසය කරනකොට මට දකින්න ලැබෙනකොට යම් කිසි කෙනෙක් මේ කාමයෙන් කෙරෙහි ආගය දුරු කරන්න නැතුව කාම තණ්හාවට ඇලිලා කාම පරිලායෙන් යුක්තව කාමයෙන් සේවනය කරනකොට මට ඒකේ පුබුට්ට පච්චමෙත්තක් ඇතිවන්නේ නැහැ. ඒ කාමයෙන් යොමු වෙනවා කියන හිතක්වත් මගේ ඇතිවන්නේ නැහැ. ඒක පුබුට්ට ආස්වාද ඇතිවන්නේ නැහැ. ඒකට හේතුව ඇයි? මාගන්දී මේ කාමයන් වලට වඩා කාමයෙන් වලට ලංකරනවත් දැයි අකුසල ධර්මයන් මේ සම්පූර්ණයෙන් වෙන්වෙච්ච දිව්‍ය සැපපවා ඉක්මවපු මම ආධ්‍යාත්මික සමාධියක සමය දෙලා ඉන්නේ. ඒ විදිහේ වාසය කරන මට මේ පංචකාමයන් වලට කිසිසේ අභිරමයක් ඇලීමක් හටගන්නේ නැහැ. හරියට කොයි වගේද උදාහරණයක් කියනවා. මාගල්ලි හරියට මෙන්න මේ වගේ. ගුණපති කෙනෙක් මහා ධනයක් තියෙන මහා බෝම්බ තියෙන කම්සප හොඳට භුක්ති විඳිනි. වාසය කරපු කෙනෙක් ඇසට ප්‍රියමනාප රූප එනකොට ඔව් කනට ප්‍රියමනාප ශබ්ද එනකොට නාසයට ගන්ධය දිවට රසය කය පහස මෙන්න මේ ප්‍රියමනාප දේවල් භුක්ති විඳින්න ඒ කාමයේ සේවනය කරමින්ම ඔව් කයි සුචරිත වාසය කරලා වචනී සුචරිත වාසය කරලා මනසී සුචරිත වාසය කරලා කය මුල මරණයට පත් වෙලා ගිහිල්ලා තාවදීසේ දිවිලෝක ගිහිල්ලා උපදිනවා. තාවදීස දිවිලෝක ගිහිල්ලා ඉපදුනාට පස්සේ උට නන්දන වණයේදී දිව්‍ය සැප බුද්ධ විඳ ලැබෙනවා. ඒ දිව්‍ය සැප බුද්ධ විඳින ඉන්න කෙනෙකුට ඒ දිව්‍ය දෙවියන් දේවතාවෙකුට
මේ කලින් යා මුක්ති විදම මේ දිහි ගේ මනුස්සරෝගේ මුක්ති විදම කාමයෙන් ගැන නැවත ඇති වෙයිද කිය. ඒ කාමයෙන් ගැන කැමැත්තක් යාට හටගන්නේ නැහැ කියන. මොකද මනුස්ස කාමයන් කියලා කියන්නට වඩා අති විශාල කාමයක් තමයි ඒ දිවි ලෝක තුල මුක්ති විදින තියෙන්නේ. ඒ දිවි කාමයන් ඊට වඩා වැඩි. මාගන්ධය අන්නේ වගේ උදාහරණයක් බාගතුනස් පැහැදිලි කරේ. අන්නේ වගේ තමයි මම පෙර පංචකාමයන් pore යුක්ත වාසය කරා. නමුත් මම පංචකාමයන් මුක්ති විදලා ඒ වගේ මේ පංච පසුකාලේ නෝන් මේ පංචකාමයන් යථාර්ථය දැකලා මනා ප්‍රඥාවෙන් යුක්තව මේ පංචකාමයන් ඉක්මවලා මේ සියලු කාමයන් කෙරේ රාගය දුරු කරලා ආධ්‍යාත්මික දර්ශනයෙන් යුක්තව ඒ දිව්‍ය සත්වයන් ඉක්මවපු සමාධියකින් යුක්ත වාසය කරන මට මේ කාමයන් කෙරෙහි කිසිම අභිරමයක් කිසිම ආසාවක් හටගන්නේ නැහැ කියනවා. ඒ වගේම තව උදාහරණයක් භාගිකව හස් පැහැදිලි කරනවා. දැන් මෙයාගේ මේ ක්‍රමානුකූල බුදුරණවහන්සේ පැහැදිලි කරමින් එන්නේ කොහොමද? බුදුරණවහන්සේ විනාශය පරවන කෙනෙක් කීවා. උපත්වන්සර කෙනෙක් කීවා. මෙන්න මේ කාරණාව බුදුරණවහන්සේ ප්‍රකාශ කරපු කාරණාවක් නොවන බව මේ ජීවිත සත්‍ය ඉස්මතු කරන්නටයි භාගිකව වහන්සේ මේ මාර්ගයට මේ විදිහට පැහැදිලි කරන්නේ. මාගන්ධය වන්න කුෂ්ඨ රෝගියෙක් කෙනෙකුට කුෂ්ඨයක් හැදෙනවා. තුවාල වෙච්ච එවැගේම මේ පැසවපු කෘමීන් කන කුෂ්ඨයක් හැදෙනවා. මෙයා මේ මොකද කරන්නේ? මේ කුෂ්ඨ හැදුනට පස්සේ මේ කුෂ්ඨය නියපොත්තේ කසවේ අඟුරු කබලකින් තවමින් එයා ආස්වාදයක් විඳිනවා. මොකද මේ කුෂ්ඨය හැදුනහම ඒ විදිහට පැසවල කෘමී කමෙන් තියාරව කුෂ්ඨ හරිම වේගෙන් ගියා. එයා ඒකින් ආස්වාදයක් ගන්න උත්තර කරන්නේ නියපොත්තේ කසමින් ඒ වගේම අඟුරු කබලකින් තවමින් ඉන්නේ. ඔවුන් යාම උත්තර කරන්නේ සල්ල වෛද්‍ය කෙනෙක් ළඟට කරා ගිහිල්ලා බෞල බෙහෙත් කරනවා. බෙහෙත් කරනාට පස්සේ ඔව් කුෂ්ඨේ හොඳ වෙනවා ඔවුන්ට. කුෂ්ඨේ සුවපත් වුණාට පස්සේ දැන් යාගේ සම්පූර්ණ අර වඩ සිදු වන මේ කුෂ්ඨේ කිමිට සියලු දේවල් හොඳ වෙලා යනවා බෙහෙත් කරාට පස්සේ. ඊට පස්සේ ඔවුන් මේ කුෂ්ඨයක් හැරීච්ච කෘමී කමින් කබලකින් කය තමයි පුරුෂයෙක් දකිනවා. ඔවුන් දැක්කට පස්සේ ඔවුන් මොකද හිතන්නේ? ඔවුන් හිතනවාද මේ පුරුෂයාට අහපෝ විඳනවාද මට තව ගන්න ඕන කියලා. අර අර විදියට කුෂ්ඨය කසමින් කුෂ්ඨයේ තවමින් ආස්වාදයක් ඉදිරියෙන් ඉන්නකොට මේ කුෂ්ඨයක් හැදිලා හොද වෙච්ච කෙනාට හිතනවාද අනේ මටත් ආයෙ තව ගන්න ඕනේ මටත් කසන්න ඕනේ කියලා හිතනවාද? නෑ. එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟ බුදුරජාණන්සේ අහනවා ඇයි කියලා. ඒකට හේතුව ඇයි? තවරේක කසන එක වේදනාවක්. තවරේක කසන එක වේදනාකාරීයි. ඉතින් ඇයි අර අවස්ථාව වේදනාවක් ඇතිවෙන්නේ? තවරේක කුච්චලේක කසනේක කොහොමද වේදනාකාරී? එතකොට අර මුදෙවිච්ච කෙනෙක් කිසි වෙලාවක කුෂ්ඨේ තවා ගන්න ඉරිය කබලකින් තවා ගන්න කසන්න හේවත්තක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ වෙලාව විතර කියන්නේ නැති. කලින් වෙලාවේ මොකද තියෙන්නේ? සම තුල හටගත්තේ කුෂ්ඨේ නිසා විකෘති සංඥාවක් ඇතිලා කියන්නේ. ඒ විකෘති සංඥාව නිසා ඒ විකෘති සංඥාව දුර වෙනවා. විකෘති සංඥාව නිසා එයාට හිතෙන මොකද අර කුෂ්ඨේ තවන එක සැපයි කියලා. නමුත් සැබෑවටම කුෂ්ඨේ තිබුණ නැතත් කිරි කබලෙන් තවන එක දුකක්මයි. හොද වුණාට පස්සේ යාට තවන්නේ දෙන්නේ නැහැ. හොද වුණා කියලා කියන්නේ මොකද්ද? අර විකෘති සංඥාව යාට කුෂ්ඨේ සාරගත්ත විකෘති සංඥාව දුර වුණා. ඒ නිසා කුෂ්ඨේ තැවීම කියන කාරණාව තුළ තියෙන දුක් වේදනාව එයා දුකක් බව තේරුම් ගත්තා. විකෘති සංඥාවත් එක්කයට කුෂ්ඨේ තවනකොට ලැබෙන්නේ ආස්වාදයක්. මෙන්න මේ කාරණා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. පැහැදිලි කරනවා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අන්නේ වගේ තමයි මේ විකෘති සංඥාවත් එක්ක යථාර්ථයේ වදකීමත් එක්ක නිත්‍ය සුඛ ආත්ම සංඥාවත් එක්ක අසකරණාසේ ඉවකයි මනසකේ කියන ඇල්ම තිබීමත් එක්ක සමුදය අස්තංගමේ ආස්වාද යාද නිස්සත් නොදකීමත් එක්ක එයා විකෘති සංඥාව නිසා උපරි වෙන්නේ අර කාමයන්ගේ
ආස්වාදයක් ක්‍රියාවට තියෙනවා. කාමයන්ගේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ කියනවා. ආස්වාදය තියෙනවා. ඒ ආස්වාදේ අර කුෂ්ඨයේ තවලා වගේ. කුෂ්ඨයේ තවල කොට ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ. ආස්වාදය තියෙනවා. ඇයි ආස්වාදය තියෙන්නේ? විකෘති සංඥාව නිසා. විකෘති සංඥාව නිසා කුෂ්ඨයේ තවගේ ආස්වාදයක් තියෙනවා. නමුත් කුෂ්ඨයේ තවල එක සැබෑවටම දුක. පොදුරාම තමයි තියෙන්නේ. අන්නේ වගේ තමයි පංචකාමයන් වලට යොමුවෙලා පංචකාමයන්ගෙන් ලැබෙන ආස්වාදය ආස්වාදය තියෙනවා. හැබැයි ආස්වාදය තියෙන්නේ කුමක් නිසාද? අනිත්‍යස කාරණ වශයෙන් ගත්ත නිසා. සත්‍ය ස්වභාවය ආකාරයෙන් නොදකින නිසා තමයි එයා මේ විදිහට පංචකාමයන්ගේ ආස්වාදයක් එයාට තියෙන්නේ. ඊළඟ බුදුරජාණන් මහදිර කරනවා මෙන්න මේ විදිහට කාම තණ්හාව දුරු කළාට පස්සේ සියලුම ආකාරයෙන් මේ කාමයන් යථාර්ථය දැකලා ඒ නිදහස් වුණාට පස්සේ අර කාමයන් කෙරෙහි කිසිම කැමැත්තක් හටගන්නේ නැහැ වගේ තමයි කුස්ත්‍ය වුණාට පස්සේ කුස්ත්‍යය තවර කෙරෙහි ඉන්දියා ලැබෙනකොට ආයෙ අවාගාඩි දෙනවා තවාගාඩි දෙන්නේ. නමුත් කුස්ත්‍යය තියෙනකොට පරම කනකොට පැසවල තියෙනකොට ඒ කුස්ත්‍යය තවන්න කැමැත්තක් හටගන්නේ නැද්ද? කැමැත්තක් හටගන්නවා. අර ආධ්‍යාත්මිය වල වේදනාව නිසා විකෘති සංඥාව නිසා. අන්නේ වගේ තමයි ඇස කරනවා සිදුව කයි මනස කියන මෙන්න මේ වගේ සමුදය අස්තංගමේ ආස්වාද ආදි විස්තරණී යථාභූත වශයෙන් මන ප්‍රඥා නොදකින කොට මොකද වෙන්නේ? යථා නොදකින නිසා ඇහි ප්‍රියමනාප දෙ දකින කොට ආස්වාද දෙල්ලා යනවා. කනින් ප්‍රියමනාප ශබ්ද අහන කොට ආස්වාද දෙල්ලා යනවා. ආස්වාද දෙල්ලා යන්නේ ඇයි? අර කුස්ත්‍ය හොදරුවිච්ච කුස්ත්‍යක් තියෙනකොට ඉනි කවද කිස්තවනවා. මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. අන්නේ වගේ තමයි මට මේ ලෝකේ මිනිසුන් දෙකාමෙන් මුක්ති වෙනවා කියලා තේරෙන්නේ. ඊළඟ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මාර්ගය මෙන්න මේ විදිහට මේ වඩසිරුර වරය මේ කුත්තය යම් කිසි කෙනෙක් නියෙන් තුවාල කරගෙන නැත්නම් කවරකින් රත් කරගෙන ඉන්නවද ඔහුට මේ ඥාතියේ එකතු වෙලා මේ මේ විදිහට බෙහෙත් කරනකොට ඔහුට බෙහෙත් නිසා ඔහු කුච්චේක සුවපත් වෙනවා. බහු මෙහෙම සුවපත් වුණාට පස්සේ පුරුෂ ලින්නේ කැවිලිලා අද්දෙමින් අල්ලගෙන බලෙන් ගිනි අඳුර වලින් ගිනි අඳුර කවුලකින් තවන්න යනවා. එතකොට මොකද කරන්නේ? එතකොට ඔහු ඇඟේ මේ ඇඟේමියක් අබරමින් ඒකින් ගැලවෙන්න උත්සාහ කරනවා. නමුත් කලින් තවම දවා ගන්නවා. ඒ දෙවිල්ලමයි තවන්නේ. නමුත් කලින් සතුටින් දවා ගන්නවා. දැන් බලෙන් දෙන්නේ දෙපැත්තෙන් අල්ලගෙන කවුලකින් තවන්න ගියත් අන්න ඒකෙන් ඉක්මනට මම හදන්නේ. ඇයි? කුස්ත්‍යයේ ගිරි කබලෙන් තවන එක සැබෑවටම දුක. මොනවාද ලස්සරට කියන අහනවා. බුදුරණන් දැන් ඇයි කියලා බල දවතුනේ මේ ගිනි කබල කියන්නේ දුක් පහසක් මහ තැවුලක් මහ පරිදාමයක් මහ දුක. ඉතින් අහනවා මාගන්දිය මොකද්ද කොහෙන්දන්නේ මේ ගිනි කබලෙන් තවන එක දැන් විතර දුක් පහසක් කලින් අර රෝගේ කියන දුක් පහසක් නෙවෙයි ඒක සමේ රෝගේ කියන දුක් පහසක් නෙවෙයි ඒක ඒ වෙලාවේ දුකක් නෙවෙයි පරිදාමයක් නෙවෙයි. ඊළඟට කියනවා ගෞතමයන් වහන්සේ දැනුත් ඒක මහත් ඇවුලා කලුත් ඒක මහත් ඇවුලා. නමුත් කලින් අර විපරීත වෙච්ච සමේ විපරීත සංඥාව නිසා මොකද වෙන්නේ? අර ගිරි කබලෙන් තවනකොට ඒක සුවයි කියලා හිතා ගන්නවා. ඒක සුවයි කියලා හිතා ගන්න. නමුත් දැනුත් ඒක දුප්පහස කලුත් ඒක සැබෑ දුප්පහසක්මයි කියන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ හැදෙන්න මාගන්දී අන්නේ වගේ තමයි අතීතයේදී අතීතයේ කාමයන් කියන දුක් පහසක්මයි අනාගතයේ කාමයන් කියන දුක් පහසක්මයි මේ දරු කාමයන් කියලා කියන දුක් පහසක්මයි. බාගින්න ලස්සන පැහැදිලි කරනවා මාගන්ති අතීතම් පියදානම් කාමා දුක්ඛ සම්පස්සා කියන මහා විතපාතේ මහා පරිලාහකේ අනාගතම් පියදානම් කාමා දුක්ඛ සම්පස්සා කියන. ඒ වගේ වේතරේ පච්චුප්පන්නං අධවන කාම අලුස්ක සංපස්සක්කේ. මෙන්න මේ විදිහට අතීතේ අනාගතේ වර්තමානයේ මේ හැමදැනම කාමයෙන් කියලා කියන දුක් පහසක්මයි.
ඉමේත මාගන්දී සත්තා කාමේසු අවීතරාගි කාමතණ්හායි කජ්ජවාන කාමපරදා පරදණීමවන් මෙතනේ විදියට යම්කිසි කෙනෙක් මේ මනුස් යම්කිසි කෙනෙක් මේ කාම දුස්නාවෙ නිරුත් වෙලා කාම පරදාණයෙන් දැවෙනවද ඔහු ලබන්නේ දුක් පහසක්මයි ඔහුට ඉදිරි සංඥාව නිසාම දුක් පහස ලබන්නේ ඊළඟ උදාරණාස බැඳී කරනවා මාගන්දී මේ කුෂ්ඨයක් හැදිච්ච කුමේ විසින් කරු ලබන අගුණ කබලකින් කවතා කය කවණ මෙන්න මේ කුෂ්ඨ රෝගියාට මේ වරමුකයේ කයෙන් මේ අගුණ වලින් තවනවද එතකොට රෝගියාට දුර්ගන්ධය නැත්තම් ඒ දුර වෙලා ඒ වගේම වේදනාව දුර යම් ආස්වාද මාත්‍රයක් ඒ දුර තියනවද අන්න ඒ වගේ තමයි මේ කාමයන් වල පිපාසාව දුරු නොකරපු කාමයෙන් නැගහත්තේ නොදැකපු මේ කාමයෙන් තුර වාසය කරන කෙනෙකුට අර ගිරි කවලේ තවර කොට ලබන ආස්වාදය වගේ පුංචි ආස්වාදයක් ඔහුට අර කාමයෙන් තුරේ තියෙනවා කියලා මෙන්න මේක ආස්වාද මාත්‍රයක් පමණයි කියලා බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය කියනවා එහෙනම් බලන්න හොඳට මේ උපමාවුලින් කල්පනා කරලා ජීවිතය අතහරත්තේ අපි අත්දැක්කොත් එහෙම එතනදි අත්දකින්නකොට මේ කාමයන්ගේ ස්වභාවය සැබෑවටම ඒක භුක්ති විඳින්න කුරුවක් ස්වභාවයක් කියන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් ඉස්මතු කරපු කාරණාව තුළ පැහැදිලි වෙනවා මොකද්ද? කලින් කියන ප්‍රකෘත්‍යත්වයක් නෙමෙයි. විපරිත ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දුරු කරන්න පැහැදිලි කරන්නේ මොකද්ද? විපරිත ස්වභාවය. නමුත් ලෝකයට පේන්නේ මොකද්ද? ලෝකයට තියෙන එක නෙමෙයි. තමන් ලැබමින් තිබිච්ච දේ අත්‍යිත කරගත්තා කියන්නේ. ඉබද සංඥාව දුරු කරාට පස්සේ අරදී නැත්තම් ඒ කාමයෙන් මුක්ති වෙනවා කියන ස්වභාවය සිදුවන්නේ නැහැ. එහෙම නැතුව තමන් විඳින් ඉඳපු කාරණා බලෙන් නැති කරන්නේ මේ කාමයන් ආස්වාදී ආදීන විස්සන්න මන ප්‍රඥාව දකිනකොට ඔබට කාමයන් සකස් වෙන්නේ නැහැ. කාමයන් සකස් නොවන නිසා කාමයන් මුක්ති වීමක් නැහැ. නමුත් ලෝකෙට දෙන්නේ කාමයන් මුක්ති වීමු හිතපු කෙනා ඒ නැති කරගත්ත කියලා. ඒකයි මේ ඊළඟ කර්මෘජයේ හොඳට පැහැදිලි කරගන්න පුළුවන්ගේ අපි අර වන්දර කලින් කිව්ව රහතන් වහන්සේ මග්නිමත්යේ නැහැ කියලා දෘෂ්ටි අරදී කියන්නේ ඒක පාපක දෘෂ්ටියක් කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් අප එනන්ද ඉන්නවද? ඒක දෘෂ්ටිය. දැන් රහතන් වහන්සේ මග්නිමත්යේ ඉන්නවා කියන එක දෘෂ්ටිය. රහතන් වහන්සේ මග්නිමත්යේ නැහැ කියන එක දෘෂ්ටිය. රහතන් වහන්සේ මග්නිමත්යේ ඉන්නවයි නැහැ කියන එක දෘෂ්ටිය. රහතන් වහන්සේ මග්නිමත්යේ ඉන්නෙත් නැත්ෙත් නැහැ කියන දෘෂ්ටිය. මේ හතරම අවලයක් හතර ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට උත්තර නැහැ. අපි හිතන උත්තර දෙන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නවල උත්තරයක් දෙන්න දුන්න ගම මොකද වෙන්නේ දෘෂ්ටිය කියන්නේ. හැබැයි සම්මාදිට වෙනකොට හේතුඵල ධර්මයේ විසලන මොල් තේරුම් ගන්නගෙන සම්මාදිට කැමති කරාට මේ ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්න ඇතිලයි. අද හොයන්නේ ප්‍රශ්න උත්තරයක්. හැමෝම ප්‍රශ්න උත්තරයක් හොයනවා. නමුත් ප්‍රශ්නේ උත්තරයක් නෙමෙයි හම්බෙන්නේ. ප්‍රශ්නේ නැතිලා යනවා. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි ප්‍රශ්නේ ඇති වෙන්නේ කොතනද? සම්මාදිටේ කොට. එතෙක් නිවර ගැන රහතන් වහන්සේ ගැන තිය දෘෂ්ටිය මූල බලයට තුලනස් පැහැදිලි කරනවා. නිවර කියන්නේ මඤ්ඤණාවක් සේකන වෙච්ච කෙනා. එයා රහතන් වහන්සේ ගැන හිතන එක අනිවාර්යෙන්ම මගින්වත් නැහැ කියන කාරණාව තමයි සේකන කම්ම කෙනෙකුට තියෙන්නේ. සාමාන්‍ය අය අපි ලබු සම්මාදිටේ වල පදනම් වෙලා අපි ලැබෙච්ච දුක නිදහස් වෙන නේද? අපි හොයන්නේ තමන්ට තියෙන දුක නැති කරගන්න. එහෙනම් පහතර ප්‍රවේගම නැති නේද? අපේ මානින් මැද නැහැ කියන කාරණාව අපි නොසිතුවට අපි තුල තියෙන හැඟීම එක. ඊළඟට ඔන්නේ බුදුරජාණන් වහන්සේ මාගන්දී ආය හනවා. මාගන්දී ඔබ කුමද මේ ගැන හිතන්නේ? යම් කිසි කෙනෙක් පංචකාමයන් මුක්ති වෙදී පංචකාමයන් වලට සිත් අලවලා ඉන්න රජෙක් හරි ඇමතියෙක් හරි යම් කිසි සිටුවරයෙක් හරි කාම දුෂ්ණාව
දුරු කරලා ඒ කියන්නේ ඒ කාමෙන් එක ඉන්න කෙනා ඒ තෘෂ්ණාව දුරු කරලා ඒක හැර නැති කරලා ඒ පරිදහ නැති කරලා ආධ්‍යාත්මී සැනසීමෙන් ඉන්නවා කියලා ඔබ දැකලා තියෙනවද? එහෙම දැකලා නැහැ. ඒක ඇත්ත බලන්නේ මේ කාමයන් වලට යොමු වෙලා කාමයන් මුක්ති විදී කාමයන් සත්වෙමින් ඉන්න කෙනෙක් ඒ අවස්ථාවල තුල ඒ කාමයන් දුරු කරලා ආධ්‍යාත්මික සැනසීමෙන් වාසය කරනවා කියන කාරණාවක් මමත් දැකන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් පැහැදිලි කරනවා. යම් කෙනෙක් සමණයෙක් කරි බ්‍රාහ්මණයෙක් කරි ආධ්‍යාත්මික සංසිඳුණු චිත්තයෙන් වාසය කරන්නේ මෙන්න මේ කාමයන්ගේ ආස්වාදයේ ආදීනවේ සමුදය අෂ්ටාංගමය ස්ථානයේ මනා ප්‍රඥාවෙන් දැකපු කෙනෙක් විතරයි. එහෙනම් දැන් මෙතන බුදුරණවහන්සේ ඉස්මතු කරපු කාරණාව සාමාන්‍ය කෙනෙක් පුතජන සමාධිය කරන කෙනෙක් කියන නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මොකද මෙතන කාමයන්ගේ සමුදය අෂ්ටාංගමය ආස්වාදයේ ආදීනවේ නිස්සාරණේ කරන පහම දකිනවා මනා ප්‍රඥාව. මේ කරන පහම මනා ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ ආර්ය මාර්ගය යන කෙනෙක්. නැත්තම් කාමයන් තියෙන පරිධානයේ සාමාන්‍ය කෙනෙකුට වුණත් දුරු කරන්න පුළුවන් යම් සමාධි මට්ටමක් පුරු කරගෙන. නමුත් මෙතන මේ නිස්මතු කරන කාරණාව තුළ තියෙන්නේ ප්‍රඥාව මුල් කරගෙන යථාර්ථය දකිමින් ආර්ය මාර්ගය යන කෙනෙක් ප්‍රඥාව යුක්ත සත්‍ය දකිනකොට ඒ කාමය දුරුවට කරමින්. එතකොට බුදුරණවහන්සේ ඒ කාරණාව පැහැදිලි කරලා උදාහරණයක් පීටි වාක්‍යයක් කියනවා. මොකද මොකක් දැන් අර පංචකාමයන්හි ආස්වාදයේ ආදීනවේ සමුදය අෂ්ටාංගමි ආස්වාදයේ ආදීනවේ නිස්සරණිය මනා ප්‍රඥාවෙන් දැකපු කෙනෙකුට තමයි මේ කාමෙන් සංසිඳිලා කාම පරිලාහයෙන් දැකෝ සුවසේ වාසය කරන්නේ කියන කාරණාව බුදුරණවහන්සේ කියවල් පස්සේ බුදුරණවහන්සේ උදාහරණයක් කියවෙන මොකද්ද? ආරෝග්‍ය පරමාලාභ නිබාණ පරමං සුඛං අටං විභෝජ මග්ගාණං හේමං අමත ගාමිනී. නිරෝධිතම තමයි උතුම්ම ලාභේ, නිවන තමයි උතුම්ම සැපේ. අමුත්‍යයට යන සිය භූමියට යන මාර්ගයේ අමුත්‍ය මාර්ගය තමයි ආරච්චාන්ති මාර්ගය. මෙන්න මේ උදාහරණ පැහැදිලි කර උදාහරණ කීවට පස්සේ දැන් උදාහරණ කියලා කියන්නේ බුදුරණවහන්සේ අර දහම් කාරණාව ඉස්මතු කරනකොට සතුටක් ඇති වුණා. ප්‍රීති වාක්‍යයක් කියන්නේ ආරම්භය පරමාලාභ නිබාණ පරමසුඛං අටවි කෝච මග්ගාණං කේවං අපත ගාමිනං. ඒක කිව ගමන් අර මාගන්ධේ පරිභායකය කියනවා මොකද ආචාර්යයන් බෝ ගෞතම භූතම් බෝ ගෞතම ආචාර්යය ගෞතමය නම සද්භූතය ගෞතමය මහස්තවය ඕකනම් සුභාසිතයන්මයි කියලා කියනවා. ආරෝග්‍ය පරමාලාභ නිබාණ පරමසුඛං කියන එක සුභාසිතයක් තමයි කියලා මාගන්ධිය කියනවා. අර මාගන්ධිය කියවට පස්සේ බුදුරණවහන්සේ අහනවා මාගන්ධිය කියලා කියනවා අපේ පොත්වල අපේ ආචාර්ය පරම්පරාවේ පොළොවේ කාරණා ওই විදිහට පැහැදිලි වෙලා තියෙනවා. මොකද නිරෝධිකම තමයි උතුම්ම ලාභයෙන් නිවන තමයි උතුම්ම සැපේ කියලා. ඊළඟ බුදුරණවහන්සේ අහනවා මේ යගින් මාගන්ධිය ඔබේ ආචාර්ය පරම්පරාව තුළ මොකද්ද මේ විදිහට පදාරන්නේ? ආරෝග්‍යයකම ලාභය නිවන පරම සැපේ කියලා මොකද්ද ඔබ කියපු ආචාර්ය පරම්පරාව පවතින දෙය කියලා අහනවා. ඊට පස්සේ මාගන්ධය බුදුරණවහන්සේ කියනවා මේ ඇඟ හේම අතපය උදර පිළිමැදලා මෙන්න මේක තමයි නිරෝධක, මේක තමයි උපදම සැපය කියලා අපේ ආචාර්ය පරම්පරාවේ මෙන්න මෙහෙම දරදගෙන එනවා කියලා මේ මෙහෙමයි කියන්නේ කියලා බුදුරණවහන්සේට මාගන්ධය කියනවා. එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් අපි වුණත් සාමාන්‍ය ස්වභාවය නිරෝගීකම කියලා ගොඩක් දෙනා ගහලා තියෙන ආරෝග්‍ය පරමාලාභ මේ ඒ කාරණාවත් එක්ක නිරෝගීකමක් හැටියට ගහලා තියෙනවා. මට බුදුරණවහන්සේ සැබෑ නිරෝගීකම විතර පැහැදිලි කරනවා. මට ලස්සන උදාහරණයක් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් ඒ කාරණාව කිව්වට පස්සේ අපේ ශාසන තුළ මෙන්න මෙහෙම අනිරෝගීකම තුන් සැපත කියලා මේ මම ලබන මේ නිරෝගීකම වගේ නිරෝගීකම තමයි පැහැදිලි කරන්නේ කියලා කිව්වට පස්සේ බුදුරණවහන්සේ උදාහරණයක් කියනවා. මාගන්ධිය උන්ට ජාති අන්ධ පුරුෂයෙක් කියනවා. උපනේම අන්ධ පුරුෂයෙක් කියනවා. මේ පුරුෂයා කළු පාට සුදු පාට කිසි දෙයක් දකින්නේ නැහැ.
එයාට කිසිම දෙයක් දැකීම හැකියාවක් නැහැ. සාමවිසම ස්වභාව, හිරු සඳු තාරක සුදු පාට මේ කිසිම දෙයක් දැකීම හැකියාවක් නැහැ. නමුත් මෙයාට අහන්න ලැබෙනවා මේ සුදු වස්ත්‍රය හරි ප්‍රසන්නයි. හරිම සුන්දර කියලා පුරුෂයෙක් කියන අහන්න ලැබෙනවා. මේක මෙයාට මේ සුදු වස්ත්‍රය අඳින්නට සුදු වස්ත්‍රයක් පැනද ගන්නට කැමැත්තක් හට ගන්නවා. මොකද අර පුරුෂයෙක්ගේ සුදු වස්ත්‍රය ප්‍රසන්නයි සුන්දරයි කියලා කියව නිසා. බෝ එක්තරා පුරුෂයෙක් කරලා ගිහිල්ලා කියන මට සුදු වස්ත්‍රයක් කොරන වස්ත්‍රද සුදු වස්ත්‍රයක් කොරන කියලා. පුරුෂයෙක් මොකද කරන්නේ? තේල් දැන්නේ තැවලුච්ච කලුළු එළුළු මොලේ හදපු කලු වෙච්ච හරිම විකෘති ඇඳුවා මෙයාට දෙනවා. එබ්බා පුරුෂයේ මේක තමයි සුදු වස්ත්‍රය. මේක හරිම ලස්සනයි. මේක හරිම මනරම. ඒකව වැරද ගන්න කියලාද ජාත්‍යන්ගේ ජාත්‍යයෙන් උපදීම අධ්‍යයන දෙනවා. දැන් මෙයාට ඒක ඇදගෙන ඇදගෙන යා මොකද කරන්නේ? හැම තැනම ගිහිල්ලා කියනවා මෙන්න බලන්න සුදු වස්ත්‍රය හරිම ලස්සනයි මේ වස්ත්‍රය. මම බැලගෙන තරදගෙන ඉන්නේ, මම ඇදගෙන ඉන්නේ මෙන්න මේ වස්ත්‍රය කියලා හැම තැනම ගිහිල්ලා මෙයා මේක පොරොව කර කියනවා. කවුරු කියන්නේ උත්සාහ කරා ඔබ සුදු වස්ත්‍රය නේ කියලා පිළිගන්නවා. පිළිගන්නේ එයා සුදු වස්ත්‍රය ගැන අහලා ඒක හොඳයි කියලා දැනගෙන තව මේ සුදු වස්ත්‍රය මෙහෙමයි කියලා බෙන්දපු නිසා, මේ සුදු වස්ත්‍රයක් දුන්න නිසා එයා දැන් සතුටු වෙලි සුදු වස්ත්‍රය කියනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරන මේක මේ විදිහට එයා මේ සුදු වස්ත්‍රය බව නොදැක මේ විකෘති නැත්නම් මේ කැත දැලි දැලෙච්ච මෙන්න මේක සුදු වස්ත්‍රයයි කියලා පිළිගත්තු කුමකින්ද? ඔහු ඉර කෙනෙකුගේ බසක් ශ්‍රද්ධාවේ අදා ගැනීමෙන් විතරයි කාරණා පිළිගත්තු. ඒ වගේම ඔහු අන්ධයි. අන්ධකමේ වෙන කෙනෙක්ගේ බසක් ශ්‍රද්ධාවේ පිළිදරගෙන ඉති පමණ ඔහු මේක සුදු වස්ත්‍රයක් බව පිළිගන්න ඉන්නවා. ඔහු මේක දකින්නේ නැහැ. තේල් දැවලිච්ච බව, කළු දැවලිච්ච බව, ඒ වගේ මේ නෙළුම් මුලින් හැදිච්ච එකක් බව කියලා ඔහු දකින්නේ නැහැ. ඔහු හිතන්නේ මේක සුදු වස්ත්‍රයක් කියලාමයි. ඔහු ඒ විදිහ සුදු වස්ත්‍රයක් බව දකින්නේ ඇස් නැති නිසා, ඇස් ඇති කෙනෙක් කියපු ඒ වදන අහපු නිසාමයි. අන්න ඒ වගේ මාර්ගන්තිය අඳවූ, ඒ කියන්නේ අඳවූ අන්නේ පියුත්කේව ඇස් නැති කට්ටිය මෙන්න මේ විදිහට ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරම සුඛං කියලා මෙහෙම කියාගෙන යනවා කියලා කියනවා. ඇස් නැති නිසා, අන්ධ නිසා. හැබැයි තව කෙනෙකුගේ සුභාග්‍යය බුදුරණන් සහැල්ල කරනවා. පූර්වේ කලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහසිතයක් තමයි ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරම සුඛං අට්ඨංගිකෝච මග්ගාණං කියනවා නම් මතගාන්නත් කියලා කියන්නේ කලින් බුදුරණුගේ වචනයක්. මෙන්න මේ සායතේ අනුපුබ්බේ පුදුජනගත මෙන්න මේක අනුපූර්වේ පුතජන වෙලා කියන ඒ වචනේ සුභාෂිත වචනේ අහලා ඒක වචී මාත්‍රයෙන් ඇවිදිලා අන්න ඒක පුතජන වෙලා මෙන්න මේ අනි තීර්ථකයන් අතරට ඒක ගිහිලා තියෙනවා. ඒ අනි තීර්ථකයන් ඊටපස්සේ අහපු වචනේ අර අන්ධයාට අර කෙලිතු ඇඳුමක් ඇඳුවා වගේ සුදු වෙන නෙවෙයි, සුදු වෙන හරි ප්‍රසන්නයි. නමුත් සුදු වෙන කියන ඇඳුවේ කිලිටු එක අන්නේ ඇඳගෙන මෙන්න මේක හරිය ප්‍රසන්නයි කිය කියනවා වගේ තමයි මේ ආරෝග්‍ය පරමාලාභා කියන එකේ මේ නිරෝධකම උතුම්ම ලාභයයි කියලා අර්ථකථනය කරගෙන යන එක. ඒක බුදුරණවහන්සේ පහදලි කරනවා මාළන්දි මේ කය කියන්නේ රෝගයක් තමයි. මේ කය කියන්නේ ගෙඩියක් තමයි. මේ කය කියන්නේ දුකක් තමයි. මේ කය කියන්නේ හුලක්. මේ කය කියන්නේ ආපස්සහරි දෙයක්. නමුත් මේක නිරෝගී, මේ කය නිරෝගීකමක් කියන එක නිර්වාණය කියන කාරණාව ආර්ය ඇසට අදාළ එකක් නෙමෙයි. ආර්ය මහසීලාගේ ඇසේ නිරෝගීකම කියන කාරණාව නෙමෙයි මේ කාරණාව. මාර්ගදී අරිය දක්ු නැති එනේ තම අරිය දක්ු ආරෝග්‍ය ඥානයෙන් නිබාර ඔබ ආර්යන් වහන්සේ ආර්යෙහි නිරෝගීකම කියන්නේ මොකද්ද? නිවන කියන්නේ මොකද්ද කියන කාරණාව දකින්නේ කියන්නේ. ලෝකයට සාපේක්ෂව ඒක නිරෝධකමක්. මේ කයට ලැබෙන රෝග නැති වීම. නමුත් ආර්යයන්ට ඒක නිරෝධකමක් නෙමෙයි. කියලා බුදුරණන්සේ කියනවා එවන් පසන්නෝ අහං භවතම බෝධෝ භවතමස්ස ගෞතමයන් වහන්සේ මම ඔබගේ ප්‍රසන්න වුණා. මට ගෞතමයන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා යථාහන් ආරෝග්‍යය මට ආරෝග්‍ය දැනගන්නට ඕනේ. මට නිවන දැනග දකින්නට ඕනේ. ඒ නිසා මට ධර්මයේ දේශනා කරන සේක්වා කියලා බුදුරණවහන්සේගෙන් ඉල්ලා සිටිනවා
හවුද අර මාගන්ති ඔන්න දැන් තමයි මාගන්තියේ පොඩ්ඩක් තේරෙන්න පටන් ගත්තේ මම මේ කියාගෙන කියන කාරණේ කාරණාව වැරදි බව ඉතින් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මාගන්තිය යම් කිසි ජාත්‍යන්තර පුරුෂයෙකුට මේ පාට මේ වගේ දේවල් නොපෙන්නේ සංවිසමත් තාරකා හිමි සතු නොපෙන්නේ මේ පුරුෂයෙක්ට යාළුවෙක් ඥාතියෙක් එකතු කරගෙන ගිහින් ඥාතියෝ එකතු කරගෙන සල්ලි වෛද්‍ය කෙනෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් කරනවා බෙහෙත් දෙනවා එහෙම බෙහෙත් කරද්දී ඒ බෙහෙත් උ පාවිච්චි කරන්නේ නැතිනම් ඔහුට හොද වෙනවද හොද වෙන්නේ නැහැ අන්න ඒ වගේ තමයි එතකොට ඒ උත්ති වෛද්‍යතුරක් කරේ ඥායිතුරට ඔහු බීගාවට පත් වෙනවා අන්න ඒ වගේ මාගන්දියේ අමත් ඔබට මේ එක කොච්චර කිවද तब मैं खार ना हुआ लेकिन नहीं ना हमारे देह से पत्ते नहीं इतना आ गयी इधर भी आंसर एक मागन जी की ना अरे स्वामी बंगो बंगास लेकिन हरी प्रसाद ने सब हार लिए हैं मटर में के देह भी बनने डोले मटर धान में देश ना करने के लिए किया ना इधर तो बुद्ध नाम से तहर देखे ना वाणी मना एवे आवे जी मागन जी है मैं जान त्यान दे पुरुष यादे එයාගේ දැන් අර විදියට ස්ටේට් වස්ත්‍රය සුදු වස්ත්‍රයයි කියකියා අර දැරි දරුවන් වස්ත්‍රය කියකියා කියන්නේ මෙයාගේ මේ කරුණාවෙන් අනුකම්පාවෙන් යුක්තව අර ඔව ඇත්ත ඔහුගේ ඇත්ත එක හොද කරන්නට මොකද කරන්නේ ඔව අර වෛද්‍යවරයෙක් ළඟට එක් කරන් ගිහිල්ලා බෙහෙත් කරනවා එහෙම බෙහෙත් කරනකොට ඔහුට දෙනවා විවේක කරන්න විලාකර නැෂ්ට කරන්න මෙන්න මේ විදියට ඔහුට බෙහෙත් කරන දුන්නාට පස්සේ ंदरायाद अन्नवाहरी මෙන්න මේ ආරෝධිකම කියන්නේ මොකද්ද නිවන කියන්නේ මොකද්ද කියලා මම ඔබට පැහැදිලි කරන්නම් එතකොට ඔබත් දකින්නේ බුදුන් මේ සැබෑ නිවෝයිකම කියන්නේ මොකද්ද සැබෑ නිවන කියන්නේ මොකද්ද කියලා ඊට අවස්ථාවේ බුදුන් තමස් පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට තස්සදේ සහ චක්කුප්පාදෝ යෝ පංචීපාදන ස්තන්දේසු ඡන්ද රාගෝසු පහියේත අපුජිතේ මාස දීගරත්තන් වතෝ අහං ඉවිනා කිත්තේන නිකතෝ වංචිතෝ පලුද්දෝ අහං නිරූපන් නිරුපාදීමාන උපාදීයේ අන්නේ වගේ කියනවා ලස්තර කරනවා කියන එක මොකද්ද දැන් ඔන්න උදාහරණයක් හිතන්න මොකද උදාහරණේ ජාත්‍ය අන්ද පුරුෂයාට අර මිනිස්සේ ප්‍රියමනාප ලස්තර වස්ත්‍රය කියලා වස්ත්‍රය අඳනවා කළු දැරි දෙවරිච්ච කළු පාර වස්ත්‍රය ඉර්වසේ වෛද්‍යවරේ එයාට බෙහෙත් කළා හැසූපත් කරපු සැනිකව දකින්න මොකද්ද අර වස්ත්‍රය කෙරේ මේක සැබෑ වස්ත්‍රය නෙවෙයි කියලා වස්ත්‍රය කෙරේ කල කිරෙන වස්ත්‍රය විසික් කරන බැලුවල වස්ත්‍රය අන්තර්මුඛිනාගේ තරහක් හට ගන්නවා අන්නේ වගේ දහම් මැස ඇති වෙච්ච දැන් චක්කුව අර ඇස් දෙක පායච්ච දැන් වගේ දකින්න මොකද්ද මෙන්න මේ පංචීපාදාන ස්කන්ධයන් වගේ තමයි මොකද්ද අර වස්ත්‍රය මේක හොදයි කියලා කියවා වගේ තමයි අර හොදයි කියන මිනිස්සයා වගේ කවුද හිත එදාම බලන්න අර වස්ත්‍රය අන්දමු වැරදි වස්ත්‍රය සුදු වස්ත්‍රයක් බව වෙන්නල අන්දකු මිනිස්සයා වගේ කියන්නේ කවුද තමන්ගේ හිත එතකොට මේ විදිහට ඒ වස්ත්‍රය වගේ නැත්නම් ඒ ඔව් ඇහැ ඉදීමත් එක කලකිරෙන පංචීපාදාන ස්කන්ධය කියන්නේ අන්නේ පංචීපාදාන ස්කන්ධය කියන්නේ කලකිරෙනවා වගේ තමයි සත්‍ය ස්වභාවය දෙකීම අහං මේ රූපංගේ උපාදී මානෝ උපාදිය වේදනංගේ උපාදී මානෝ උපාදිය සංඤ්ඤංගේ උපාදී මානෝ උපාදිය සංඛාරංගේ උපාදී මානෝ උපාදිය
விஞ்ஞானமே உபாதிமான உபாதியா தாசத்தின் உபாதான பச்சியா பௌபவ பச்சியா ஜாத் ஜாதி பச்சை ஜலா மரணம் சோக பருதி ருக்குதோ சுப்பா சம்பவந்தி ஏவமேட கேவலாஸ்தே துக்க கந்த சமுதே போதி அந்த ஒவ்வொரு தக்கின முகந்த ඔහු දකිනවා මෙන්න මේ පංචපාදනස්කන්ධයේ උපාදානය කරගෙන මෙන්න මේ දුක හැදෙන ආකාරය අර ඇහැ ඇති වෙච්ච තැනයි දකින්නේ මෙන්න මේ දුක සකස් වෙන ආකාරය එත එයා දකිනවද එහෙනම් නිරෝධය කියන්නේ මොකද කියලා ගන්න එතෙක් එයා දකින්නේ එතෙක් එයා තුළ නිරෝධ ගැන තියෙන්නේ කුමක්ද අර මරණයවත් නැහැ කියන කුච්චේ දෘෂ්ටියට එක්ක නැත්තම් සාසතයට එක්ක ඔය දෙකත් එක්කම යන්නේ ඇහැ ඇවිච්ච තැනයි ඔහු දකින්නේ මේ පංචමාස්තර ක්‍රියාවල. එතකන් ඔහුට පංචමාස්තර ක්‍රියාව දකින්නේ නැහැ. එතකොට ඔහු දුරුකලේ සත්‍යයි හොදයි කියලා ගත්ත දේ මිසක් සත්‍යයි හොදයි කියලා බොරුවට ගත්ත දේ මිසක් දුරුනේ. ඔහුගේ සත්‍ය ස්වභාවය දුරු නෙමෙයි. නමුත් ලෝකයට තේින්නේ මොකද්ද? ලෝකෙට තේින්නේ ඇස් ඇති කෙනාට තේින්නේ හොද දෙයක් දුරුකලේ. අර සංසාරියාව කිනාගේ ඉපදි ප්‍රතිකරණ කියන කාරණාවට තමයි හේතු බලවසෙන් ඉවසර සමුදය අහු වෙන තැන එයා දකින්නේ කුමක් දුරුනේ අවිද්‍යාව අවිද්‍යාව නිසා තමයි ඇති උනේ මොකද්ද පවතිනවා කියලා ඇතයි කියලා ගත්ත දේ ඒක නිසා මවත්තන්න තණ්හාව කියනවා දුරුනේ අවිද්‍යාවයි තණ්හාවයි මෝඩකමයි මෝඩකම නිසා තියෙනවා කියලා ගත්ත තණ්හාවද අන්න විද්‍යාව ඉදීමත් එක්ක එහෙනම් සත්‍ය ඥානයට පැමිණීමත් එක්ක තමයි ඔහුගේ මේ නිරෝධය කියලා කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඊළඟට ආභවතරයක් මේ මාගන්ධය කියනවා ස්වාමීන් වහන්සේ ගෞතමයන් වහන්සේ මම ඔබ කෙරෙහි හරි ප්‍රසන්න ස්වභාවයෙන් ඉන්නේ ගෞතමයන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න මගේ මේ අන්ධ භාවය දුරු කරගන්න කලින් දේශනා කලින් කිව්වා ආරෝග්‍යකම දැනගන්නයි නිවන දැනගන්නයි කියන්නේ කියලා. දැන් කියනවනම් ඔහු අන්ධෙක් කියලා පිළිගත්තා. මගේ මේ අන්ධභාවය දුරු කරගන්නට මට ධර්ම දේශනා කරන්න කියලා. එහෙනම් දහම් ඇස ඇති වෙන තාක් කල් තියෙන අන්ධ ස්වභාවය. එතකොට අන්ධ ස්වභාවයට අර හොද වචනේ කියලා මිනිස්සේ කවටලා වැරදි දේ උනට පස්සේ ඔහුට ඒක හොද දෙයක් කියලා තේරුම් ගන්න හැකියාවක් තියෙනවද? නෑ. අන්නේ වගේ තමයි දෙන්නතුනි. අපිට අපේ ජීවිතේ තුලේ දහම අපිට තේරුම් ගන්න ඉන්න තාක්කල් අපට තව කෙනෙක් මොන විදියට මොන දේවල් කිව්වත් අපේ ස්වභාවයත් අපට ගැළපෙනවා නම් දැන් අර ඇස අන්ධ නිසා යන යම් කිසි විදියකින් එයාගේ රාමුවට ගැළපෙනවා නම් පිළිගන්නවා. අන්නේ වගේ තමයි අපේ ඇස අන්ධ නම් අපේ රාමුවට යමක් ගැළපෙනවා නම් ඒක පිළිගන්නවා. නමුත් අපි නිවැරදි ආකාරයෙන් මේ දහම මොකද්ද කියලා තේරුම් ගත්තා නම් ඒ විදාකාර කරන අර්ථකථන වලට අපි යොමු වෙන්නේ. අද ගොඩක් දෙනාට ඒ විදිහ අර්ථකථන කියනවා. අද ගොඩක් දෙනාට විදාකාර විදිහට මේ ධර්මයේ මේ සිංහල භාෂාවත් එක්ක කඩනවා. විදිහින් කඩනවා. ඒ කඩලා ඒ කඩන දේත් එක්ක තමයි හිතන ක්‍රමයට ගැලපෙනවා. ඒ විතර ක්‍රමයට ගැලපෙලා ඒකට එමු වෙලා ඒ ඇයි එමු වෙන්නේ මෙන්න මේ අන්දභාවයේ සාමය. ඊළඟ මුද්‍රණාසේ බාගන්දී කියනවා තේරෙන්න මාගන්ධයේ සත්පුරුෂේ බදීසාසි එහෙනම් කොබන්ද කලියුත්තේ සත්පුරුෂය සේවනය කරා සත්පුරුෂය කියලා කියන්නේ කවුද බුදුරණවහන්සේ වදාළ දහම ඉස්මතු කරන බුදුරණවහන්සේ වදාළ දහම කියන්නේ පින්වතුනි ආර්ය සත්‍ය පංචවිධානස්කන්ධේ ඒ දහමටම යොමු වෙන්න ඕනේ තව කෙනෙක් මතමතාන්තරයක් නෙවෙයි අද ගොඩක් දෙනාට තියෙන මතමතාන්තරයක නියම වෙන්නේ යම්කිසි කෙනෙක් ධර්මයේ දේශනා කරාට පස්සේ ආල බුදුරණවහන්සේ කියන දහම කරුණ ගැන පැහැදිලිව ඇතුලේ අන්න එතන තමයි සැබෑ දහම කියන්නේ. එහෙනම් මම කිව්වා කියලා හෝ වෙන කවුරුවත් කියෝ කියන කාරණා නෙවෙයි පිළිගත යුත්තේ. කොහොමද පිළිගත යුත්තේ? මේක දහමට දාලා බලන්න ඕනේ. දහමට ගැළපෙනවා නම් අන්න ඒකත් එකයි පිළිගත යුත්තේ. අන්න යා තමයි මේ දහම කියන කෙනා සත්පුරුෂයයි. යතවක වුණා මාර්ගන්දී සත්පුරුෂේ බලිච්චති සතෝන්වන් මාර්ගන්දී සද්ධම්මං සොස්සති අන්න ඔබ සත්පුරුෂයා සේවනය කරනකොට ඔබට මොකද වෙන්නේ සද්ධර්ම යහට ලැබෙනවා සද්ධර්ම යහනකොට මොකද වෙන්නේ ඔව් ඒ සද්ධර්ම යහල ධම්මානි ධම්ම පටිපදාවට යොමු වෙනවා ධම්මානි ධම්ම පටිපදාවත් එක්ක මොකද වෙන්නේ ඔහු දැනගන්නවා මොකද්ද අන්න ඔහු දැනගන්නවා තමා තුළින්
சாமான் தக்ஷ இமம் ரோகோ கண்டா சல்லா இத ரோகா கண்டா சல்லா அபத்தியசா நிருத்தந்தி தஸ்தமி உபாதா நிரோதா பவநிரோதோ பவநிரோதா ஜாதி நிரோதோ ஜாதி நிரோத ஜராமரணம் சோக பரதி துக்கதோ மனசுபாயா நிருத்தந்தி ஏவமேட்ட கீழ துக்க கண்டச நிரோதோதி ඔහු දැනගන්නව මොකද්ද මෙන්න මේකයි රෝගය මෙන්න මේකයි වණය මෙන්න මේකයි මේ මේ රෝගීකම කියලා දැනගන්න මොකද්ද පංච පාදානස්කන්ධ සකස් වීම එතකොට ආරෝග්‍ය පරමාලාභා කියන්නේ මොකද්ද පංච පාදානස්කන්ධ සකස් වීමයි රෝගය ඒක ගෙඩිය ඒක උලක් නිබ්බාණ පරමසුඛ කියන්නේ මොකද්ද ඒ සකස් නොවීමයි නිවන වූ සැපය අට්ඨංගිකෝචි මග්ගාණ ඒ සත්පුරුෂයන්ගේ ධර්මයේ ඇසීමක් ඒ අහමු ධර්මයට අනුව ධම්මානුදම් පටිපදාව විදිනකොට ඔබට දැනගන්න පුළුවන්කම ලැබෙනවා මොකද්ද මෙන්න මේ රෝගයක් ගෙඩියක් උලක් කියන මේ ස්කන්ධයට වැටුන. ඊළඟ මාගන්තේ කියනවා අවික්කන්තම් බවගෝතම අවික්කන්තම් බවගෝතම සේදාපි බවගෝතම නිකුජිතං වා කුජේය ආචාර්යයි ගෞතම මහස ස්වාමීන් අද්භූතයි ස්වාමීන් හරියට උඩට හරවුදයක් හරියට හරවුදයක් උඩට හැරිලා වගේ ඇස් තියෙන කෙනෙකුට පහනක් දැන්නා වගේ තෙල් 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 සහිත පහනක් දැන්නා වගේ අන්ධකාරයේ ඉන්න කෙනෙකුට මෙන්න මේක මේ ධර්මයේ ඒව නිවන් මෙන්න මේ ධර්මයේ හරිම ආශ්චර්යයි ස්වාමීනි හරිම අද්භූතයි ස්වාමීනි මම අද පටන් බුදුරජාණන් වහන්සේව සරණ යනවා ඒ ධර්මයේ සරණ යනවා ඒ සංඝයා සරණ යනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මට දැවිලි උපසම්පදාව ලබා දෙන සේක්වා කියලා ඉදලා සිටිනවා දැන් බුදුරජාණන් වහන්සේට මොකද්ද මෙයා මුලින් කිව්වේ? පස් වනසෙන විනාශේ පනවන කෙනෙක් දකින්නත් පොද තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? ආශ්චර්යයි අද්භූතයි බව බුදුරණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝරත්නයේ සරණ යනවා මට පැවිදි උපසම්පදාව ලබා දෙන සීක්වා. එතකොට එයාට ඒ විදිහට හිත නැස්සල කොහොමද? දහම තුලේ තමා තුල ප්‍රඥාව ඇති වීමත් එක්ක. එහෙනම් බුදුරණන් වහන්සේ දහම කාටද කියන්නේ? ප්‍රඥාව කියන කෙනාට. එහෙනම් සැබෑ බුදුන්ව සරණ යන්නේ කවුද? ප්‍රඥාව කියන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට හොඳට බලන්න කල්පනා කරලා මම එකයි කියන්නේ මුලින්ම මම පැහැදිලි කරේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ බෞද්ධයන්ට. බෞද්ධ උනේ කවුද? ධර්මය අහලා වටහා ගත්තා බුදුන් වහන්සේ. එහෙනම් සැබෑ බලන්න කල්පනා කරලා බුදුන් වහන්සේ ධර්ම කාටද කියන්නේ කියලා. නුවණ තියෙන කෙනාට ප්‍රඥාවන්ත කෙනාට බුදුන් වහන්සේ ධර්ම තියෙනවා. ඊළඟ බුදුරණන් වහන්සේ පරිඥාට කියනවා මාගන්ධිය යන්නේ පරිඥාදීකය මේ ගහම වේදී පැවිදි ගන්නකොට 4 මාසයක් පිළිවෙස් ඉන්නට ඕනේ. එතකොට සංඝයාගේ පැහැදීම අනුව තමයි පැවිදි කරන්නේ කියන්නේ. ඊළඟට මේ මාගන්ධිය කියනවා අනේ ස්වාමීනි මම මේ මට මේ ගහම විදිය මේ විදියට දෙනවා නම් මට 4 මාසයක් නේ මම අවුරුදු 4ක් වුණත් ඒ විදියට පරිවාස කාලීනව කියනවා. ඊට පස්සේ මේ මාගන්ධිය 4 මාසය වෙනින් පස්සේ වික්ෂුන් වහන්සේ දක්වයි උපසම්පදාව ලැබලා ඊට පස්සේ මාගන්ධිය අර ධම්ම තේරුම් ගත්ත මහත්තයා ධම්ම තේරුම් ගත්තනේ දැන් බුදුරණන් චෝදනා කරගෙන තියපුවා ධම්ම තේරුම් ගන්න කලින් මෙයා නිරෝධ කාලෙකින් බවසර සම්පූර්ණ කරලා කී රාජාවදී ඉපදීවසේ කරලා අරහතේ පත් වෙලා තහතන් වහන්සේ නමක් බවට මාගන්ධිය පරිබ්‍රාජයට පත් වුණා. එතකොට එහෙනම් බලන්න කෙඹතුනි මේ දේශනාව මුල විතර අපි පොතේ කල්පනා කරලා බැලුවොත් මේ පොතේ ඉස්මතු වෙන කාරණාව තමයි ප්‍රඥාව නැති කෙනෙකුට මේ ධර්ම දකින්න බෑ. ප්‍රඥාව තියෙන කෙනා විතරයි මේ ධර්ම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. විචක්ෂණ හැකියාව තියෙනට ඕන. විමසීමේ හැකියාව තියෙනට ඕන. හිතන්න පුළුවන්කම තියෙනට ඕන. හිතන්න පුළුවන්කම නැති කෙනාට කවදාවත් මේ ධර්ම තේරුම් ගන්න බෑ. එහෙනම් අපි මුලවට කල්පනා කරන්නට ඕනේ අපේ ජීවිතය තුළ මේ ධර්මයක් අපි අහනකොට ඒක වචී මාත්‍රයෙන් පමණ අපි අහලා දරා ගන්න නැතිව මේක තේරුම් වශයෙන් විමසන වටහා ගන්න. අද ගොඩක් දෙනාට අපි මේ පටිච්චසම්පාද කියන්නේ පචර ටික දානවා කියන්නේ.
පංචමාස්කන්ධ කියන්නේ මොකද්ද වචන ටික දන්නවද? ආයතන කියන්නේ මොකද්ද වචන ටික අපි දන්නවද? නමුත් මේ මොදුලේ සාරියුත් මහ රහතන් වහන්සේ සියදම් මාර්ගයේ පබවා කියන වචනේ අහනකොටම පටිච්චසමුප්පාද කියන්නේ. නමුත් දේවන්ත වචන ටික මොකද කියනවද? වචන ටික කියන්නේ නෝ පටිච්චසමුප්පාද එක්ක. පංචමාස්කන්ධ මොකද දන්නවද? බොජ්ජං ගණන. නමුත් ප්‍රතිස්පර පාදයේ බොජ්ජං කියන වචන දන්නවද? පටිච්චසමුප්පාද කියන්නේ මොකද්ද? නමුත් ඒ සබහාමි දැක්ක. ඒ සබහාමි ඇති වුණා. අද දින මොකද්ද? අපි ඔක්කොම දන්නවා. නමුත් අපි දන්නේ වචන ටිකක් විතරයි. අද ගොඩක් කියලා තියෙන බිම්බතුලේ අපි සියලු දෙනාටම මේක දුකක් කියලා තේරෙනවා. සසර ගමන දුකක් බව තේරෙනවා. දුකක් බව තේරුම් ගන්නගෙන අපිට දුක නිදහස් වෙන්නට ඕන. දුක නිදහස් වීමට බුදුරණන් වහන්සේ දෙයක් අදාළයි. මේ ජීවිතය කියන්නේ පංචවිපාස් ඛණ්ඩයක් පටිසම්පෝධ ප්‍රවැත්මක්. ඒ වගේ මේක දැකිනකොට බොජ්ජංග වැඩෙනවා, ආරෂ්ඨාංග මාර්ගය වැඩෙනවා, ඉන්ද්‍රියයන් වැඩෙනවා. ඒකවල නිවන සාක්ෂාත් වෙනවා කියලා අපි අහලා තියෙනවා. අපි මේ ලෝකයේ දෙයක් කරගත්තේ ලෝකයේ දුක කරදරයක් කියලා හිතලා මේකෙන් අයින් වෙලා අර සාන්ත ප්‍රතිත නිවනක් කියලා දෙයක් ගත්තදී දෙයක් කරගන්න ධර්මය අල්ලගෙනම නිවනක් කරගන්න එක හරියට හොයන. මම කියමු ගන්න හොඳට හිතලා බලන්න. අපි මේ ලෝකයේ දුක කරදරයක් පීඩාවක් කියලා අපි මේ දෙයක් කරගත්තේ ලෝකයේ තුල ඉඳගෙන මේක කරදරයක් නිසා පීඩාවක් නිසා බුදුරජාණන් මේකේ නිග්මනට අපට ධර්මයේ කියලා දෙයක් අදාළා ඒක නිග්මිත තර නිවන කියලා දෙයක් අදාළා අපි මේකයි කරලා අර ගන්නවද මේක මේක වේද කරන්නේ ඒ නිසා අපි අන්ද කැමෙන්න ඒ කියන දේ අපි කරනවා නමුත් අපට දෙයක් ලැබෙනවා ලැබෙන නිසා හැවටින් ආධ්‍යාත්මික යම් සංසිඳි මම ලැබෙනවා යම් දෙයක් ඇටේනවා ලෝක අනිත්‍ය කියලා මම ප්‍රකට වෙනවා හැබැයි ජීවිතයක් නේ සංකාය දීති මම පදනම් වෙනවා බුදුරජාණන්සේ දහම කියන්නේ මොකක්ද? ලෝකයේ දෙයක් කරගත්ත මේ ලෝකයේ තියෙනවා ඇතයි කියලා ගත්ත ලෝකයේ ස්වභාවයයි බුදුරජාණන්සේ දහම තුළ කිස්මතු කරේ. ඇතුළු වෙනම දහමක් නෙවෙයි. අපි මේ ලෝකයේ දෙයක් කරගත්ත ආකාරය කුමක්ද කියන එකයි දහමෙන් කිස්මතු කරේ. එතකොට ඔහු වෙන අද්දකින් මොකද්ද? මේ දෙයක් කරගත්ත ඇතයි කියලා ගත්ත බෞලයි කියලා ගත්ත මෙන්න මේ කාරණාව අද්දකිනකොට එතරම් දහම අද්දකින්න ඒ ලහම අද්දකින තරම උ දකිනා මොකද්ද මේකෙ නික්මීම නිවීම කියන්නේ මේකෙ නික්මවීම මෙතන මේ ස්වභාවයේ ඉක්ම වීමයි නිවීම අතෝ මේක අතහැල වෙන දෙයක් නෙවෙයි අද ලෝකේ වැන්නේ සියලු දුකකින් පලා ගිහිල්ලා සියලු නිවනක් වැන්නේ සාස්ත්‍රයේ උච්චේද උච්චේද සාස්ත්‍රයේ ඔය දෙකමයි හැමතැනම කරන්නේ සාස්ත්‍ර උච්චේද කියන අන්ත දෙක දුරු වෙන්නේ කොතනද මේ සම්මාදිට්ඨිය පිටින් දෙයක් කරගත්ත ලෝකේ සත්‍යවත් දකින්න එහෙනම් අපි මේ බුදුරජාණන්සේ කියපු දහම වෙනම වචන ටිකකින් වෙන වෙනම කල්පනා කරන ලැබෙන එක කරන්න තියෙන්නේ. අපි මේ ඇද කරන ආනි ජීවකයේ මනසෝස්සේ මේ සකස් කරගත්ත ලෝකයේ තිබෙන පැහැදිලි කරේ. මේ ලෝකෙ සිදුවන ක්‍රියාව පැහැදිලි කරේ. අපිට ඇහි රූපය දකිනව රාගය ඇතිවෙනවා නම් ඒ රාගය ඇතිවෙන ආකාරය තමයි මේ වචන ටිකේ කියන්නේ. ඒ පටිච්චසමුප්පාද පංචවිපාස්කන්ධය කියලා කියන්නේ වචන ටිකේ කියන්නේ ඒ රාගය ඇතිවෙන ආකාරය. මෙන්න මේක අර වචන දෙකේ ඉක්මවල ප්‍රාණිකත්වය අත්දකින්නකොට අත්දකින්න දැනවලට කියන්නේ මොනවද? බොජ්ජංගය, ඉන්ද්‍රිය ධර්ම. අය අමුතුවෙන් බොජ්ජංග කියලා ගන්න කියලා නේද යන්න කියලා නෙමෙයි. ඒක අත්දකින්නකොට අන්න බොජ්ජංග ඉන්ද්‍රිය ධර්ම ඇති වෙනවා. ඒ ඇති වෙච්ච තැන මොකද වෙන්නේ? ඒක භාවිතා බහුලීකතා කරනකොට මාර්ගය වැඩෙනකොට නිවෙනවා. ඔබ තමයි මේ මතුනේ දුක සත්‍යය කියලා අත්දකින්නේ. දුක සමුදය සත්‍ය කියලා අත්දකින්නේ. දුක නිවන සත්‍ය කියලා අත්දකින්නේ. මාර්ග සත්‍ය කියලා අත්දකින්න එතන. දුක සත්‍ය බව අත්දකිනවා සකස් වෙන දුකයි. සමුදය එක විතර අපි සමුදයත් එක්ක මේ දුක දකින්න අපි දැන් දුකක් දුක සත්‍ය කියලා අපිට තේරෙනවා. අපිට සත්‍ය කියලා තියෙන දුක මොකද්ද? මට තියෙන දුකයි. අපි මට තියෙන දුකින් අයින් වෙන්න දුක නිවෙන්න වෙනවා. දුක සකස් වෙන ආකාරය අත්දකින්න අත්දකින්නකොට ඔබ දකින්නවා ලැබිච්ච දුකත් සකස් වෙච්ච දුකත් දකින්නවා දුකේ සකස් වීමත් දකින්නවා සකස් නොවීම දුක නියෝජනය කර දකින්නවා මේ දකින්න වැඩ පිළිවෙල මාර්ග කියලා දකින්නවා ආර්ය සත්‍ය හතර මෙතන දකින්නවා අන්න එතන තමයි ආර්ය සත්‍ය හතර ගැන සත්‍ය ඥානය එතන තමයි සම්මාදිට්ඨිය හැබැයි සම්මාදිට්ඨිය කියන්නේ සංකල්පයක් නෙමෙයි අපට සෙවිය යුත්තේ සංකල්පකින් සෝතපන්න වීමක් නෙමෙයි සංකල්පකින් නිවනක් නෙමෙයි සංකල්පකින් ධර්මයක් නෙමෙයි අපට සෙවිය යුත්තේ කුමක්ද අහම දහම නෝනේ නිවසලා තේරුම් අරගෙන අපි ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ යහම දහම සත්‍යත්ව දෙන්නට ඕනේ. අපට හොඳපන්නේ අවශ්‍යතාවයක් නැහැ.
අපි දැන් සෝතන් වහන්සේ නම හොයන්නේ මොකද්ද? තමන්ට ලැබුණා දී ගන්න. තමන්ට මේ තමන්ට තමන් ලැබුණා දී ගන්න. හරි දැන් හතර පහ ඉඳහම මට බලන්න දෙයක්. නම ප්‍රඥාව කියන මොලේ මොකද වෙන්නේ? එයා හැම මොහොතකම සත්‍යයයි හොයන්නේ. සත්‍ය අත්දකින්න තැනදී ඔහු දකින්නවා මේ ලෝකෙ හිතේස ප්‍රයත්න කරන දෙයක් නැති එක තමයි. ඔහුගේ සෝතපන්නයි මම සරදාගාමි මම අනාගාමි එහෙම දෙයක් අවශ්‍ය නැහැ. බුදුරණව සෝපාසියේ සූත්‍ර දේශනා කරන තාක්කල් සෝතපන්න කෙනෙක් නිරයන්නේ නැහැ නේද දන්නේ. අපි අර සියලු දේවල් අහලා අපි සංකල්පයකින් දැන් ඒ තැනට යන්න උත්සාහ කරනවා. ඒ නිසා පිළිවෙතනේ අපි පොතට මතක තියා ගන්න ඕනේ අපි යමක් ලබා ගන්න දෙවි උත්සාහ කළ යුතුයි. කුමක් කරන්න සත්‍යද? සත්‍ය අද්දකින් අද්දකින්ද එයාට ඇති වෙන්නේ මොකද? තවදුරටත් සත්‍ය අද්දකිනවා. උපරිම සත්‍ය අද්දකලා මේ සත්‍ය දුරම පිළිදෙනවා නීව සාක්ෂාත් වීමත්. එහෙනම් මේ සියලු දහම අපි දහමට දාලා බලනවා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දාලා බලන්න ඕනේ. විරියන දාන බලනවා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දහමට දැම්මට පස්සේ රාග විරිය, දෝෂ විරිය, මෝහ විරිය වලට බලන්න ඕනේ. රාගය දුර වෙනවද? දේසය දුර වෙනවද? මෝහය දුර වෙනවද කියලා බලන්න ඕනේ. හැබැයි කෙනෙක් රාගය දේසය දුර වෙන පුළුවන්. නමුත් මේ මොහොත දුර වෙන්නේ නැතිනම් එහෙනම් මාර්ගයේ අද ගොඩක් කාලවට දහම් දැනුව දන්නවා ලෝකයේ අනිච්ච දකින්නවා රාග දේසය දුර වෙනවා ධර්මය අවබෝධ කරලා ඉන්න. අර දහම් දැනුමයි ලෝකයේ අනිච්ච දකින්න විතරව මේක තමයි මොහොත දුර වෙන්නේ කියලා. සමාධියක රාග දේසය දුර වෙනවා. අනේ නම් රාග දේසය මොහොත දුර වෙන බව තමන් වත් දකින්නවා මෙන්න මේ ස්වභාවයත් එක්ක. නමුත් ඒක සැබෑවටම මම අත්විඳ දෙයක් නිසා මෝහය තුළ ඉඳනමයි සුදාන. රාගය කියන කාරණාව පිළිබඳව අපිට ප්‍රකට වෙන්නේ රාගයේ නැති අවස්ථාවකයි රාගයේ තියෙන අවස්ථාවකයි කියන නිසා. අපිට මනින්න පුළුවන්. මෙයයි රාගය, මේ රාගය නෑ කියලා. දේශයක් මනින්න පුළුවන්. මෙයයි දේශය, මේ දේශය නෑ කියලා. ඇයි දේශය තියෙන අවස්ථාවද නැති අවස්ථාවද? නමුත් ඒකට මෝහය මනින්න බෑ. අපි ඉන්නේ මෝහය තුළමයි. ඉතින් අපි සංකල්පක ඉඳන මෝහය නෑ කියලා. මෝහය නැති ස්වභාවයේ මුලින්ම අත්දින සෝතපන්න කෙනෙක්. අපි හිතනවා අපිට සමාධියක් තියෙනවනම් දහම් දැනගන්න මොහොත නැහැ කියලා. මේ ඇස තියෙනවා, රූපේ තියෙනවා කියලා ගැනීම මොහොතේ. කන තියෙනවා, ශබ්දේ තියෙනවා, මම මේ රූප දකින අපි සම්පූර්ණයෙන් තියෙන්නේ මම මත පදනම් වෙලා, සංකාරිච්චේ මත පදනම් වෙලා මොහොතුමයි. මොහොත දුර වෙන්නේ නැත්නම් තහතන වාසියේ. නමුත් මොහොත කියන්නේ මොකද්ද කියන කාරණාව විරිඳ දකින්න සෝතපන්න කෙනා. එතකට පෙන්නන මොහොත දකින්න. එහෙනම් අපි අරි හැම මොහොතකම මෝහය තුළ ඉඳලාමයි අපි මේ ලෝකයේ තුළ හැම දෙයක්ම මනින්නේ. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්නට බුදුරණවහන්සේ වදාළ දහම නෝනින් විමසලා වටහා ගන්න දහම. අහන දහම අපි නෝනින් විමසන්නට ඕනේ. ඒ නෝනින් විමසන උනා ප්‍රඥාව වියනවා. අවදී ප්‍රඥාව අපට මේ දහම අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිවස්තු දෙනාටම මේ දහම් කාරණා උපයෝගී කරගෙන තමගේ ජීවිතේට මේ ලැබුණ උතුම් අවස්ථාවවල මිනිසත් බව කියන්නේ දුර්ලභ බව. දුර්ලභ මිනිසත් බවට බුද්ධ ශාසනයක් ලැබෙන්නේ මේතාව කලාතුරකින්. ඒ වගේ හිතන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ කලාතුරකින්. මේ සියල්ල එකට කැටිවෙච්ච මොහොතේ අපි නැවත ජීවිතයක් පතන්න නැතුව මේ ලැබුච්ච අවස්ථාව තුළ මේ ධර්ම සැටි කරගන්නට, මේ ධර්ම වටහා ගන්නට, මේ සියලු දේවල් උපකාරයක් කරගන්නවා ප්‍රතිස්ථාපනය කරනවා.